මේ කොවිඩ් කියන තත්ත්වය අද හෙට ඉවර වෙන තත්ත්වයක් නෙමෙයි. එතකොට දීර්ඝකාලීනව තව විවිධ ප්‍රභේද එන්නත් පුළුවන්. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා. එතකොට මේ තත්ත්වයත් එක්ක අපේ රටේ අපිට එක් කොට්ටාශයක් නෙමෙයි විවිධ කොට්ටාශ ජීවත් වෙනවා මිනිසු. එතකොට ඒගොල්ලෝ විවිධාකාරයේ රැකියාවල නිරත වෙනවා. එතකොට සමහරුන්ගේ එක එක විවිධාකාර ජීවනෝපායන් තමයි තියෙන්නේ. එතකොට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පුළුවන් කමක් හැමෝටම තියෙනවා. මොකද ඒ ජීවිකාවෙන් හම්බ කරගන්න දේෙන් තමයි ඒගොල්ලෝ තමන්ගේ පවුල් නඩත්තු කරගෙන ජීවත් වෙන. එතකොට අපිට එක කොට්ටාශයකට හෝ දෙකකට විතරක් අපිට මේ සම්බාධක දානවා වගේ අන්න එහෙම දෙයක් කරන්න බෑ. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි සෞඛ්‍ය අංශ වෙතීරට නියමිත සෞඛ්‍ය උපදෙස් ටික අපිට දෙන්න පුළුවන්. ඒ සෞඛ්‍ය උපදෙස් ටික සෞඛ්‍ය අමාත්‍යාංශෙන් දෙයි. එතකොට ඒ අදාළ බලධාරීන් සෞඛ්‍ය උපදෙස් ටික දුන්නට පස්සේ ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙලා නියමිත විදිහට වැඩ කටයුතු ටික කරගෙන යනවා නම් මේ වෙන්න පුළුවන් ඒ කියන්නේ භයානක තත්ත්වය අපිට අවම කරගෙන තියාගන්න පුළුවන්. එතකොට ඒ යම් අපි හිතනකෝ පහුගිය රැලිවලදී යම් අතපසුවීම් සිදු වුණා. හැම පාර්ශවෙම සිදු වුණා. නමුත් අපිට ඒ අතපසුවීම් සිදු වුණේ අපි නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුගත වෙලා වැඩ කටයුතු නොකරපු නිසා. නමුත් අපි ඒ අතපසුවීම් සිදු කරගන්න නැතුව නියමිත සෞඛ්‍ය උපදේශ වලට අනුගත වෙලා වැඩ කටයුතු කරගෙන ගියොත් ඒක තමයි අපි දිගටම කියන්නේ මේක යම් සම්බරතාවයකින් යුතුව ගෙනියන්න පුළුවන් වේවි කියන එක. තාම කොවිඩ් තත්ත්වයේ තියෙනවා. එතකොට ඒ කොවිඩ් තත්ත්වයේ ඇතුළත අපි යම් කිසි රෙගුලාසි වලට ඒ කියන්නේ සෞඛ්‍ය උපදෙස් වලින් යම් ප්‍රමාණයකට අපි ආරක්ෂා වෙලා ඒ කියන්නේ අපිට හිතු මනාපයට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක නෑ. ඉතින් එහෙම යම් මායිම් එක්ක සම් රෙගුලාසිත් එක්ක තමයි මේ කටයුතු ගමන් කරගෙන යන්නේ. එතකොට එහෙන් බැලුවොත් අපිට මේක 100%ක් රට ඇරලා දාලා කියලා කියන්න බෑ. ඒකත් එක්ක අපිට නියමිත සෞඛ්‍ය උපදේශත් එක්ක ඉදිරියට යන්න වෙනවා.